අයබවන් ඔබට සුභ දවසක් වේවා. අත්ලේ රේඛාවල පැහැයෙන් සුභ අසුභ කාල හඳුනා ගන්න. පරිසරයේ විවිධ ඍතුවලදී පැහැය වෙනස් වෙනවා. ඉර පායන විට, වැස්ස බහින විට අහසේ පැහැය මෙන්ම අවට ලෝකයම පැහැය වෙනස්ව පෙනෙන බව අපි දන්නවා. ඒ මේ ලෝකය තැනී ඇති ආපෝ තේජෝ වායෝ පතවි ආකාශ යන පංච මහා භූතයන්ගේ වෙනස්කම් අනුව අප ඇසට එය දැක්වෙන ආකාරයයි. අපේ ජීවිතයේද ආලෝකමත් කාල මෙන්ම අඳුරු සමයන් තිබෙනවා. ඒවා අපේ හස්ත රේඛාවලින් මෙන්ම අත්ලේ පැහැයෙන් දැක්විය හැකි. එය මෙසේ විග්‍රහ කරනවා. පංච මහා භූතයන්ගේ සංයෝග වියෝග ආදී සත්ව වර්ගයාගේ උත්පාද ස්ථිති භාණ්ඩය යන කරුණු වලට හේතු වනවා. ඒ මහා භූතයන් ආශ්‍රය කළ මග පෘථිවිය මදයෙහි වී නම් පැහැදිලිව පෙනෙනවා. මේ අනුව ගින්නෙන් දාගිය ඒ මග කළු රේඛයකි. ජලය ගිය මග හැරී ගිය ගැඹුරු නදි ආදී රේඛාවකි. වාතය ගිය මග ගස් කොළන් දෙපසට වී මුදනින් නැමී තැලී ගිය රේඛාවකි. පෘථිවිය ගිය මග සමතලයෙන් උස් වූ කඳු වැටි රේඛාවන්ය. ආකාශ ධාතු ගිය මග ඝණ්ඨාන විරහිත ස්පර්ශයන් පමණක් දැකගත හැකි රේඛාය. මේකේ සියලු ලක්ෂණ මනුෂ්‍ය ශරීරයෙහි විද්‍යමාන වන්නේ ඒ ඒ මහා භූතයන්ට හිමි ගුණ විපාක දෙන්නට ලන්වත්ම ඒ ඒ භූතාකෘති රේඛා හෝ ඒ පුද්ගලයාගේ හස්තේ නැගී පෙනෙනවා. උදාහරණ වශයෙන් විනාශය, රෝග බය ආසන්න වූ විට රේඛාවන් කළු පැහැයෙන් පෙනෙනවා. ගින්නෙන් දාගියක් මෙනි. ලෝකෝපාත්‍ය සහ එහි පැවැත්ම ගැන සිතමු. මේ පෘථිවි තලය සෙනඳ වූ සමතල වූ රේඛා විරහිත වස්තුවක් නොවේ. යට කියන ලද පංච මහා භූතයන්ගේ ලක්ෂණයන්ගෙන් නම් අයරින් පිහිටනවා. යතෝ කත ලක්ෂණය ඇසර කරමින් නිරතුරු වෙනස් වීමෙන් පවතිනවා. එයට හේතුව වන්නේ මහා භූත ක්‍රියාකාරීත්වයයි. ලෝකෝපත්‍ය වන විටද නැවත නැවතද පෘථිවි තේජෝ වායෝ ආදී මහා භූතවල වෙන වෙනම ඒ ඒ තැන්වල බලවත්ව පැවති අයරද පවත්නා අයරද එකී පාපක ලෙස පර්වත සමුද්‍ර කෘෂ වර්ණ දාගිය වස්තු ආකාශ ප්‍රදේශාදී ලක්ෂණ ඇසුරින් මනාව දැකගත හැකි වනවා. මේ දැන් පවත්නා පොළොව තලය සෑදුණු කල්හි ඝණ්ඨාන රේඛාදියක් වේ නම් මහා රේඛා ශාස්ත්‍රයෙකුද එවක වේ නම් පොළොවෙහි ආයුෂ එවකට ඔහුට නොගිය හැකි. එසේනම් රේඛා සහිත ගල තුළ මේනම් වස්තු වැතැ නිශ්චය කළ හැකි වන්නේය. වාස්තු විද්‍යාව අනුව ඉඩමක් සීමා කිරීමේදී මායිම ලෙස කුමක් තෝරා ගනු ලැබේද? දැක්විය හැකි අන්‍ය ප්‍රකට සීමාවක් නැති විට අගල කපා ලකුණු කරනු ලබනවා. මේ වනාහි රේඛාවක් අමුතුවෙන් උපදවා ඒ අයුරින් ඒ බිම් කොටසින් කිසියම් විශේෂ ප්‍රතිඵලයක් බලාපොරොත්තු වීමකි. යමක් කරනකොට ආලෝක ධාරා පැතිරේද ඒ පරමාණු ස්වරූපය වූ අති සූක්ෂම ද්‍රව ධාරාව සකසා ආලෝක තලයෙහි පවත්නා වායු ආදී පංච මහා භූතයන්ගේ අවකාශ තැන් පුරා සිටේ. ලෝක ප්‍රතිබන්ධන භූතයන්ගේ ප්‍රමුඛ වූ තේජෝ වායුමය පවා මේ ද්‍රවයෙන් සිසාරණ ලද්දේ නිරන්තර වූ නානා ප්‍රකාර විකාර ස්වභාවයට යන්නේය. නැවත තේජෝ වායුහු අභිමුඛ ධාතු සිසාරා ඔහු විකාර ස්වභාවයට පවනවමින් තමුද විකාර ස්වභාවයකට යන්නාහු පෘථිවි ආපෝ යන භූතයන් කෙරෙහි බලය පවතිනවා. ඒ මතද නොකිය වෙයි. වෘක්ෂ ලතාවන් හා ප්‍රාණීන් කෙරෙහිද බලය පවත්වන්නේ මෙයින්. මේ වනාහි මිශ්‍ර දේශයෙහි හරිශ්චන්ද්ර රජුගේ කාලයේ ජීවත්ව සිටි ටොලමි නම් ශාස්ත්‍රවරයාගේ පරිකල්පනයයි. ග්‍රහ තාරකාවයන් නිකුත්වන සූක්ෂම ද්‍රවයන්ගේ ක්‍රියාශක්තිය හේතුකට මිනිස් කයෙහි අතුල් පතුල් හා
මුහුණ යන අන්ග්‍යයන්හි විශේෂයෙන් රේඛා සලකනු වන්නේ මේ අයුරිනි. එය අනුව ඔබේ අතද පරීක්ෂා කර බැලුවහොත් යම් යම් කාල වකවානුවල ඔබට ඇතිවන සැපදුකාදී දේ රේඛාවේ පැහැයෙන් සහ අතලේ පැහැය වෙනස් වීමෙන් අවබෝධ කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඉතින් තවත් මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා ඔබ තවමත් අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ දැම්ම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.